රහතුන්වන පරිච්ඡේදය අග්‍ර ශ්‍රාවකයන් රජගහනුවර ආසන්න කුහාවන්හි පැවැත්වෙන ප්‍රථම සංඝායනාව සයවැනි සතියට එළඹෙයි. එහි ප්‍රධාන සංවිධායක ආමුල සුනහොබවන මහා කස්සප හිමියෝ එහි මෙතෙක් ප්‍රගතියෙන් සෑහීමකටපත් වෙති. බුදුන් වහන්සේගේ 84,000ක් ධර්මස්කන්ධයෙන් දහස් ගණන දැනටම සජ්ජායනා කර ඇත. භානක භික්ෂූන් වහන්සේලා ඒවා දිග වශයෙන්, විශේෂ වශයෙන් හා වෙනත් කරුණු යටතේ වර්ග කරති. සභාරම්භය සාමාන්‍ය පරිදි අලුයම සිදුවන්නේ මහා කස්සප හිමියන් යමේරුකාව හැඩවීමෙනි. එහි ගැඹුරු දෝන්කාරාත්මක හඬ අහස් කුස පුරා පෙතිරයයි. උන්වහන්සේ 500ක් රහතුන් වහන්සේලා සමග දෛනික පූජාව හා වත පිරිත පවත්වා කෙටි සාමූහික භාවනාවක් කරයි. අද දින උන්වහන්සේ මෙසේ පවසති. දෛනික වත පිරිතට මේ පවසන ගාථාවන්ද කොටසක් වේවා. මේ ධර්මය අල්පේච්ඡ ගති පැවතුම් ඇත්තාටයි. මේ ධර්මය මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය ලදදීන් සතුටු වන්නාහටය. මේ ධර්මය ලදදීන් සතුටු නොවන්නාහට නොවේ. මේ ධර්මය ප්‍රකර්ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය පටන් ගන්නා ලද කායික චෛතසික වීරිය ඇත්තාහටය. මේ ධර්මය කුසීතයාහට නොවේ. මේ ධර්මය සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාටය. මේ ධර්මය සිහි මුලා වූ ඇත්තාට නොවේ. මේ ධර්මය එකඟ වූ සිත් ඇත්තාහටය. මේ ධර්මය එකඟ නො වූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය ප්‍රඥාවන්තයාටය. මේ ධර්මය අඥානයාට නොවේ. මේ ධර්මය තෘෂ්ණා මාන දෘෂ්ටි නම් වූ ප්‍රමාදයෙන් තොර වූ හෙයින් නිෂ්ප්‍රපංච වූ නිර්වාණ පදයෙහි ඇලුනාහටය. මේ ධර්මය ප්‍රමාදයෙහි ඇලුන ඇත්තාට නොවේ. සභාවාරයේ පැවැත්වෙන අතර සම්බන්ධිත විෂය ආශ්‍රිත දේශනා ගායනා වෙයි. ඇතැම් විට ඒවා වර්ග කෙරෙන්නේ ඒවායේ සංඛ්‍යාත්මක පදනම මතය. ආනන්ද හිමියෝ චිත්ත ඒකාග්‍රතාවයෙන් කටයුතු කරන්නේ තම මහාන ශක්තියෙන් අන් හැම දෙනා විශ්මයට පත් කරවෙමිනි. මහා කස්සප හිමි නැගිට අද බුදු හිමියන්ගේ ජීවිතයේ සිහිපත් කරන සභාව උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දිනම ගැන සාකච්ඡා කරනු ඇත. මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දිනමට අපි අපේ අතිමහත් වූ ගෞරවය හුවා දැක්වීමට මේ හොඳ අවස්ථාවක් වේවි. හැම දිනාටම මේට සහභාගී වීමට ආරාධනා කරන්න යැයි කියයි. රහතුන් වහන්සේලා 500ක් දෙනාම එය අනුමත කර සතුට ප්‍රකාශ කරයි. හැම දිනා වෙතම මෙම අගසව්වන් පිළිබඳ පුද්ගලික මතකයන් ඇත. තම තමන්ගේ මෙම අත්දැකීම් හවුල් කරගන්නට ඔවුන් වෙත ඇති කැමැත්ත ඔවුන් දැක්වූ ප්‍රතික්‍රියාවන්ගෙන්ම පැහැදිලි වෙයි. මෙදින රජතුමා නොමැති හේයින් රජ බිසව වජිරා දානීය පිළිගන්වන්නේය. ඇය පසේ නදී කොසල් රජතුමාගේ දියණියයි. ඇය බැතිමත් උපාසිකාවකි. බොහෝ විට භික්ෂූන් වහන්සේලාට දන් පිළිගන්වන්නට පැමිණෙන්නේය. දානෙන් පසු කෙරෙන භුක්තානුමෝදනාවෙන් පසු බිසවත් සහ පිරිසත් භික්ෂූන් වහන්සේලාට වැඳ වෙන්ව යති. මහා කස්සප හිමි සභා ශාලාවේ වේදිකා මැදය අනුකාරක සභාව උදෙසා පැදුරු එලා පිළියෙල කරන්නයි සේවකයින්ට කියා සිටි. මෙයින් පසු ආනන්ද හිමි සහ අනෙක් අය තම තමන්ගේ ස්ථානවල හිඳ සංඝායනාවට සැරසෙති. ගරු සාරිපුත්ත හිමියා මොග්ගල්ලාන හිමි දෙනම ශාසනයට ඇතුළු වූයේ මා ශාසනයට ඇතුළු වන්නට මද කලකට කලින්. උන්වහන්සේලා සසුන්ගතවන කාලය හා
පෙර ජීවිත කාල ගණනාවකම තොරතුරු බුදුන් වහන්සේ හොඳින් දැන සිටියා. ශාසනය ආරම්භයේ පටන්ම ඔවුන් දෙදෙනා අතින් ඉටුවන සේවයත් අනාගතයේදී ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා සිදුවන කැපකිරීමත් පිළිබඳව බුදුන් වහන්සේට මනා අවබෝධයක් තිබුණා. විශේෂයෙන් සාරිපුත්ත ස්ථවිරයන් බුදු හිමියන්ගේ උගන්වීම් සවිස්තරාත්මකව දේශනා කරන්නට දක්ෂයි. අප විමසන බොහෝ සූත්‍රයන්ට උන්වහන්සේ කළ අර්ථ කථනයන් ඇතුළත්ව තිබෙනවා. උන්වහන්සේ සූත්‍රයන් මුල් කාලයේම ක්‍රමානුකූලව පද්ධතියකට සකස් කළ ආකාරය අපිට මේ ධර්මය සංවිධානය කිරීමේ නූතන කාර්යයට පදනමක්සේ උපකාරී වෙනවා. ආනන්ද හිමියනි, මේ රහතුන් වහන්සේලා දෙනම බුදු හිමියන් මුණ ගැසුණු ආකාරය ගැන කරුණාවෙන් විස්තර කර දෙන්න යැයි මහා කස්සප හිමි පවසයි. ඒ කාලයේ රජගහනුවර සංජේ නම් පිරිවැජියෙක් විසුවා. ඔහුට 250ක් ගෝලයින් සිටියා. ඒ අතර සාරිපුත්ත සහ මොග්ගල්ලාන දෙනමත් සිටියා. ඒ දෙදෙනා ධනවත් බ්‍රාහ්මණ පවුල්වලින් පැවත එන අයයි. මේ පවුල් ඉතා සමීපයි. සාරිපුත්තයන් උපන්නේ රජගහනුවරට සමීප උපතිස්ස නම් ග්‍රාමයේයි. උන්වහන්සේගේ පියා වන්ගත්ත, මව රූපසාරි. ඒ නිසා තමයි උන්වහන්සේට සාරිපුත්ත යන නම ලැබුණේ. මොග්ගල්ලාන හිමි කෝලිත නම් ග්‍රාමයේ. ඔහුගේ මවගේ නම මොග්ගලි යැයි ආනන්ද හිමි විස්තර කරයි. මේ තවුසන් දෙදෙනා ළමා වියේ පටන්ම මිතුරෝ. ඉපිදලා තියෙන්නේ එකම දවසේ. දවසක් මේ දෙදෙනා නාඩගමක් බලන්නට ගියා. මෙහිදී සියල්ලෙහි අනිත්‍යතාවය තේරුම් අරන් දෙදෙනාම තීරණය කළා ගිහි දිවිය හැර යන්නට. ඔවුන් සංජය පිරිවැජියා යටතේ උගෙන ගත්තා. ඔවුන්ට වමනා ඔහුගේ නිර්වාණය සාක්ෂාත් කරගන්නටයි. සංජය ඉගැන්වූ සියලුම දෙය ඉක්මනින් වටහාගත් ඔවුන්ට එහි නිවන් සුවයක් නැති බව වැටහුණා. මේ අවබෝධයෙන් ඔවුන් එකිනෙකාට ප්‍රතිඥා දුන්නා. දෙදෙනාම නිර්වාණ සුවය සොයා යනවා. ඒ එක් අයෙක්කෝ එය සොයාගත්තේ නම් අනෙක් තැනැත්තාට දැනුම් දෙනවා යන පදනම මතය. බුදුන් වහන්සේ පසුව හඳුන්වා දුන් විදියට ඔවුන් නිසකවම කල්යාණ මිතුරෝ. සත්‍ය ගවේෂණයේ එකිනෙකාට උදව් කරන්නෝ යැයි බද්දිය හිමි විස්තර කරයි. මෙසේ පොරොන්දු වී ටික දිනකට පසුව සාරිපුත්ත දුටුවා රජගහනුවර පිඩුසිකා වඩින අස්සජී හිමියන්ව. අස්සජී හිමි පස්වග මහණුන්ගෙන් කෙනෙක්. සාරිපුත්ත අස්සජී හිමියන්ගේ විලාසයෙන් ඍජු හැසිරීමෙන් සන්සුන් ඉරියව්වෙන් හරියට පැහැදුනා. නගරයේ ගේන් ගෙට පිඩුසිඟා වඩින භික්ෂුව දෙස සාරිපුත්ත හොඳින් විමසුමෙන් බලා සිටියේ මේ පුද්ගලයාගේ නිහතමානී අසාමාන්‍ය විනීත ඉරියව්වෙන් අසිරිමත් වෙලා. මේ මුල් හමුවීම ගැන අපට පවසන්නට අස්සජී හිමියන් දැන් ජීවත්ව සිටියා නම් කෙතරම් අගේද කියා සිතෙනවා. සාරිපුත්තයන් කෙරේ උන්වහන්සේගේ මුල් හැඟීම් මොනවාගේ වෙන්නට ඇතිද යැයි උපාලි හිමි විමසයි. ඇත්තෙන්ම අස්සජී හිමි මා සමග පැවසුවේ මුල් බැල්මෙන්ම තරුණ සාරිපුත්තයන්ගේ ආධ්‍යාත්මික හැකියාවන් තමාට වැටහුණාය කියා. ඔහුගේ දැසේ වූ බැල්මත් ඔහු වටා වූ ප්‍රභාවත් නිසාම ඔහු නිවන සාක්ෂාත් කරගන්නා බව පෙනුණාය කියා පුන්න හිමි පිළිතුරු දෙයි. සාරිපුත්තට තදින්ම උවමනා වුනේ අස්සජී හිමියන්ට ලන්ව ඒ මොහොතේම උන්වහන්සේගේ ගුරුවරයා සහ නිර්වාණය ගැන අසන්නට. ආනන්ද හිමි පවසයි. නමුත් හැදුණු වැඩුණු හොඳ ගතිගුණ නිසාදෝ සාරිපුත්තයන් තීරණය කළා හිමියන් පසුපසින් උන්වහන්සේ පිඩුසිගා වැඩ අවසන් කරන තෙක්ම යන්නට. අස්සජී හිමියන් තැනක හිඳ දන් වළඳන්නට පිළියෙල වෙනු දුටුවාම සාරිපුත්ත තමාගෙනා කුඩා අසුනක්
පිළිගැන්නුවා. ඒ හැරෙන්නට තම බඳුනින් දිය පිළිගන්වා ගෝලයේ ගුරුවරයෙකුට සලකන ආකාරයට ඉතාම ගෞරවයෙන් සැලකුවා. සුදුසු යයි සිතුන මොහොතේ සාරිපුත්ත අස්සජී හිමියන් හා සංවාදයකට එළඹුණා. ඔහු කීවා මිතුර ඔබේ වත පැහැදිලි සෞම්‍යයි පැහැයත් දිදුලනවා ඔබ වහන්සේ කා යටතේ මහානදම් පුරනවාද කියා ඔබේ ගුරුවරයා කවුද කාගේ දහමක් ඔබ පිළිපදිනවාද කියා ගරු අස්සජී හිමියන් පිළිතුරු දුන්නා මිතුර මා සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනුව යන්නේ ඒ ශාක්‍ය වංශයේ උරුමකාරයා උන්වහන්සේ කිරුල සිහසුන හැර මහානදම් පුරා බුදු වුණා ඒ තමා මාගේ ගුරුවරයා එහෙනම් බුදුන් වහන්සේ මොනවාද කියා දෙන්නේ සාරිපුත්ත තවුසා විමසුවා අස්සජී හිමි පසුව මට කීවා තමන් වහන්සේ හොඳම ආකාරයට ශාසනය ගැන තේරුම් කරන්නට මද වේලාවක් කල්පනා කළ බව ඊළඟට සංසුන්ව පිළිතුරු දුන්නා මිතුර මා ශාසනයේ කණිටු අයෙක් පමණයි මා ශාසනයට ඇතුළත් උනේ ළඟදී මට මේ ධර්මය දීර්ඝව විස්තර කරන්නට හැකියාවක් නැහැ මං කෙටියෙන් පවසන්නම් කියා තරුණ තවුසා කීවා ඔබේ හැකියාවට අනුව කෙටියෙන් හෝ සවිස්තරව පවසන්න ඔබ කැමතිනම් අරුත පමණක් පවසන්න මටත් අවශ්‍ය සාරය පමණයි මට හමුවුණු ඊටාම අවංකව සත්‍යසෙව් උතුම්ම ඇත්තා සාරිපුත්ත හිමියන් උන්වහන්සේ මුල සිට අග දක්වාම ධර්ම මාර්ගයෙන් පිටපැන්නේ නැහැ යැයි පොන්න හිමි විස්තර කරයි ඒ නිසාම තමා බුදුන් වහන්සේ සාරිපුත්ත හිමියන්ට මහා ප්‍රඥයන් අතුරින් අග්‍ර තනතුර දුන්නේ ධර්මය ඇසූ තැන් පටන්ම එහි ගැඹුරුම අරුත වටහා ගන්නට උන්වහන්සේට හැකි වුණා බද්දිය හිමි පවසයි පුන්න හිමියනි කරුණාකර ඉතිරිය පවසන්න අස්සජී හිමියන් දහමෙහි මූලය තීරුම් කර දුන්නා බුදුන් වහන්සේ යමක් ඇතිවීමට හේතුවක් ඇද්ද ඒ හේතුව වටහා දුන්නා එසේම එහි නිරෝධයද වටහා දුන්නා බුදු හිමියන්ගේ උගන්ම එවන්නක් කියා මේ පද ඇසූ සෙනින් සාරිපුත්ත තවුසා සෝවාන් වුණා ඇති වෙන හැමදේම නැති වෙන බව පැහැදිලිවම වටහා ගත්තා යයි පුන්න හිමි පවසයි සත්‍ය නම් සාරිපුත්ත හිමියන් මේ ගාථාවේ ඊළඟ පදයේ ඇසුවේ මුල පදය ඇසුවාට වඩා වෙනම තලයක හිඳගෙනයි බුදු හිමියන්ගේ දහමෙන් ඉතා සුළු වදන් කීපයක් ඇසීමෙන්ම සාරිපුත්තයන්ගේ ජීවිතය සහ මුලින්ම වෙනස් වුණා. තම මිතුරු මොග්ගල්ලානට මේ ගැන පවසනතුරු ඔහුට ඉස්පාසුවක් නැති වුණා. සාරිපුත්ත අස්සජී හිමියන්ට කීවා මාත් මගේ මිතුරාත් සෙව්වේ මේම තමා. අප මේ උගන්ම නැසූ නිසා මෙතෙක් අපට නිවනට ළඟා වෙන්නට බැරි වුණා. අප ගොඩක් කාලය අපතේ යවා තිබෙනවා. තව කියන්නට කලින් අනේ මට පවසන්න මේ බුදු හිමියන් දැන් වැඩ හිඳින්නේ කොහෙද කියා. මට පුළුවන් මගේ මිතුරාව එහි කැටුව යන්න. නිර්වාණය සාක්ෂාත් කරගත් උතුමන් ගැන මගේ මිතුරාට දන්වන්නට මන් බැඳී සිටිනවා කියා. බුදුන් වහන්සේ වේලුවනේ වැඩ හිඳින බව අස්සජී හිමි කීවා. සාරිපුත්ත අස්සජී හිමියන්ට වැඳ අවසරගෙන තම මිතුරාව බුදුන් වහන්සේ වෙතට කැඳවාගෙන එන්න පිටත් වුණා. යැයි පුන්න හිමි ප්‍රකාශ කරයි. ගරු මුගලන් හිමියන් මට වරක් කීවා සාරිපුත්ත තමා වෙතට දුව එනු දකින විට ඒ මුහුණ සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණ බව තම මිතුරා නිවන් සොයට මගක් සොයාගෙන ඇති බව මුගලන් හිමියන්ට වැටහුණාලු. යැයි මහා කස්සප හිමි පවසයි. සාරිපුත්ත තමා අස්සජී හිමියන් මුණ ගැසීම ගැන විස්තර කර අස්සජී හිමි දේශනා කළ ගාථාවත් පැවසුවා. ඒ අවසානයේ මුගලන් තවුසත්
සෝවන් ඵලය ලැබුවා. සතුටින් ඉපිලි ඔහු කීවා, අපි දැන් බුදුන් සොයා යමු. අපගේ ගැලුම්කාරයා විමුක්තිදායකයා අපේ ගුරුන් ඒ තමා කියා. මේ වන විට ඔවුන්ගේ ගුරුන් වූ සංජයටත් අනෙක් තවුසන්ටත් මේ ගැන දන්වා යා යුතුයයි සාරිපුත්ත පැවසුවා. ඔවුන් පෙන්වූ දයාව කරුණාවට අඩුම තරමේ එහෙමවත් කළ යුතුයයි ඔවුන් කියාගත්තා. මොග්ගල්ලාන හිමි සාරිපුත්තයන්ට කීවා, ඔබ හොඳ යහළුවෙක් කියා. දෙදෙනාම සංජය මුණගැසෙන්නට යන මග ඔහුගේ 250ක් ගෝලයන්ද දුටුවා. තමන්ගේ සුබ ආරංචිය ඔවුන්ටත් පැවසුවා. ඒ හැමදෙනාම බුදුන් වහන්සේ දැකීමට යාමට ඒ මොහොතේම කැමති වුණා. ඒ එක් අයෙක් කීවා, මේ ආරණ්‍යයේ වෙසෙන අපි ඔබ දෙදෙනාගෙන් යැපෙන්නට පුරුදු වෙලා තියෙනවා. අපි ඔබ දෙදෙනාගේ හැසිරීම කල් ක්‍රියාව දුටුවා. ඔබ දෙදෙනාම පූර්ණ සත්‍ය නොසොයා නොනවතින බවත් අප දැන සිටියා. අපිත් ඔබ සමග බුදුරදුන් හමුවට එන්නෙමු කියා. ඊළඟට සැරියුත් මොග්ගල්ලාන දෙදෙනා සංජය බැහැදකින්නට ගියා. බුදුන් ගැනත් දහම ගැනත් පවසන්නට. සංජයගේ පිළිතුර වුණේ, මේ අලුත් කුරුතුමා දකින්නට උවමනායයි. ඔබලා ඒ තැනැත්තා ගැන කිසිවක්ම දන්නේ නෑනේ. සාරිපුත්ත හිමි කීවා, උන්වහන්සේගේ වදන් කිහිපයකින්ම මා වෙනත් තලයකට පත් වුණා. මා දන්නවා උන්වහන්සේගේ දහම පිළිපැදීමෙන් මා නිවනට ළඟා වෙනවා කියා. මා ඔබ වහන්සේටත් නැවතත් කියා සිටින්නේ අප සමග එන්න කියායි. සංජය කීවා, ඔබලා මේ අලුත් මග යා යුතු නම් යන්න, මා එන්නේ නැහැ කියා. සාරිපුත්ත ගුරුතුමාගෙන් ඉල්ලා සිටියා, ගුරුතුමනි, ඔබ දැන් දන්නා තරමින් ඉහළ තලයකට යන්නට තැත් නොකරන්නේ ඇයි? බුදුන් වහන්සේ ඔබතුමාට මග පෙන්වයි. ඔබ වහන්සේ අපිට කාරුණික වුණා. ඒ නිසාම ඔබ වහන්සේම ඇවිත් බලන්න කියා. සංජය ඒ වතාවෙත් ප්‍රතික්ෂේප කළා. ඔහු අන්තිමේදී කීවා, ඔබලාගේ මාර්ගය සොයාගෙන ඔබලාට යන්න නිදහස තිබෙනවා. මට නම් එන්නට බැහැ. මොකද මගේ විශ්වාසයක් තියෙනවා. ගතානුගතික වත්පිළිවෙත් තිබෙනවා කියා. තවුසන් 250 දෙනා තම ගුරුතුමාට දැඩිව ගෞරව සත්කාර දක්වා වෙන්ව ගියා. සංජය තාපසාරාමේ තනි වුණා. මේ නිසාම දැඩි ශෝකයෙන් ඔහු ගිනි මැලය අසල සිටියේ. ඒ හැම තමාට ද්‍රෝහි වුණා යැයි සිතමින් තමා වෙතට ආ තරුණ තවුසන් දෙදෙනා තමාගේ මුළු ලෝකයම බිඳ හෙළන්නට සමත් වුණා නේද? එයට තප්පර කීයද ගත වුණේ? මහා කස්සප හිමි අවසානයේ මොහොතකට කල්පනාකාරී වෙන්නේ අසරණ සංජය ඒ සියල්ලට කෙසේ මුහුණ දෙන්නට ඇද්දයි සිතමිනි. මේ සංජයගේ කතාව මට සිහිපත් කරන්නේ කුමාර කස්සප ආයුෂ්මතුන් පායාසි කුමාරවරුන්ට කළ කතාවයි. එය පායාසි රාජන්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කුමාර කස්සප ආයුෂ්මතුනි, එය නැවත කියනු මැනවි යැයි අනුරුද්ධ හිමි පවසයි. එහෙමයි, මා පායාසි කුමරුන්ට මේ උපමාව බොහෝ කලකට පෙර කියූ එකක්. ඔවුන් කීවා, තමාටය කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා යැයි කුමාර කස්සප තෙරුන් නැගිට කතාව අරඹයි. වෙනත් දේශයක වස්තු සම්පත් සෙවූ මිතුරන් දෙදෙනෙකුට මෑතකදී පාළුවට ගිය නුවරක් ගැන දැනගන්නට ලැබුණා. අපි ඒ පාළු නුවරට යමු යැයි එක්කයි යෝජනා කළා. අපිට මොනවා හෝ වටිනා දෙයක් සොයාගත හැකි වේවි කියා ඔවුන් ඒ යන්නට තීරණය කළා. ඔවුන් නගරයේ වීදියට ගිහින් කවුදෝ දමා ගිය හන ගොඩක් සොයාගත්තා. අපි මේ හන මිටියක් බැඳලා ඇරන් යමු. අපිට මේකෙන් කොමු පිළි වියාගත හැකියි.
පළමුවෙන්න යෝජනා කළා. ඉතින් ඒ විදිහට හනමිටි බැඳගත්තා. මෙහෙම ඇවිද යනකොට තවත් තැනක ඔවුන් කොමු පුලි තොගයක් දැක්කා. මේ රෙදි හදන්නනේ අපි මේ හන එකතු කළේ. දැන් මේ හන විසි කරලා රෙදි ටික අරන් යමු. පළමු මිතුරා යෝජනා කළා. දෙවන්නා කීවා මන් මෙච්චර දුර හන මිටි උස්සගෙන ආවා. ඒක දැනටම මිටි බැඳලා තියෙන්නේ. මන් හන ටික තියාගන්නම්. ඔබ කැමැත්තක් කරන්න කියා. ඉතින් පළමුවෙන්නා කුමුරුදි ටික පොදි බැඳගත්තා. ඔව් රෙදි පොදියගෙන යන අතරේ අනෙක් ඇත්තා හන පොදිය උසවාගෙන ගියා. මේ විදියට නැවත නැවතත් වීදියෙන් වීදියට යන විට වඩා වටිනා දේවල් හම්බ වුණා. කොමුරෙදි වලට පස්සේ කපුරෙදි, ඊළඟට යකඩ, බෙලෙක්, ඊයම්, රිදී හැම විටම පළමු මිතුරා කීවා මේ තමා අපිට අවශ්‍ය දේ. මේ කැටනේ මේ අනිත් දේ උස්සගෙන ආවේ. අපි උස්සගෙන ගිය දේ විසි කරලා මේක අරන් යමු කියා. දෙවන්නා හැම විටම කීවා මන් ඒ හන උස්සගෙන මෙච්චර දුර ආවා. මං ඒවා මිටියක් බැඳලා ඉවරයි. මන් හන ටික ගන්නම්. ඔබ කැමැත්තක් කරන්න කියා. ඔය විදියට හැම විටම පළමු මිතුරා තමන් ඔසවාගෙන ගිය දේ විසි කරලා වඩාත් වටිනා දේ අරගත්තා. දෙවන්නා හැම විටම හන මිටියම උස්සගෙන ගියා. අන්තිමේදී ඔවුන් රත්තරන් තිබූ වීදියකට ආවා. පළමුවෙන්නා කීවා මං මගේ රිදී ටික විසි කරන්නම්. නුඹ නුඹේ හන මිටිය විසි කරලා රත්රන් ගන්න. මෙච්චර වෙලා මේවා උස්සගෙන ආවේ වස්තුව හොයාගන්නනේ කියා. දෙවන්නා ආයෙමත් කීවා මං මේ හන උසවාගෙන ආවා. දැනටම මම ඒක මිටියකට බැඳලා ඉවරයි. නුඹ කැමැත්තක් කරන්න කියා. පළමුවෙන්නා රත්තරන් ටික අරන් සතුටින් ගෙදර ආවා. දෙවන්නා හන මිටිය උස්සාගෙන ආවා. රත්තරන් අරගෙන ආ තැනැත්තාගේ පවුලේ උදවියත් සතුටු වුණා. නමුත් හන මිටියගෙන ආ තැනැත්තාගේ බිරිඳ නොසතුටින් රවා බැලුවා විතරයි. දර්ශනයන්හි එල්බ සිටීමේ අනුවණකම ගැන රහතුන් වහන්සේලා අතර නැගුණේ මන්ද හාසේකි. ඒ කතාව සංජයට නිසකවම ගැලපෙනවා. සංජය බුදු හිමියන් පිළිගැන්වූ රුවන් වෙනුවට තම පරණ අදහස් හා දර්ශනයම දරාගෙන සිටීමට කැමති වුණා යැයි මහා කස්සප හිමි පවසයි. ඉන්පසු ආනන්ද හිමි සිය කතාව දිගටම කරගෙන යයි. සාරිපුත්ත මුගල්ලාන දෙනම ඈත තියා එනු බුදුන් වහන්සේ දුටුවා. උන්වහන්සේ අන් අයට ඇසෙන්නට පැවසුවා ඒ එන්නේ මගේ අග්‍ර ශ්‍රාවකයන් බවට පත්වෙන මිතුරන් දෙදෙනා කියා. මිතුරන් දෙදෙනා බුදුහිමියන් දෙපා වැඳ පැවිදිවීමට අවසර ඉල්ලා සිටියා. බුදුහිමියන් ඔවුන් පිළිගෙන නිවන් මඟට එළඹ දුක නිවාගන්නයි කියා සිටියා. මේ භික්ෂූන් දෙනම තම අග්‍ර ශ්‍රාවකයන් වෙන බවත් බුදුහිමියන් ඒ සැනින්ම පැවසුවා. මේ අලුතින්නා දෙනමට මේ තරම් ගෞරවයක් හිමිවීම ගැන අනෙක් භික්ෂූන් මවිත වුණා. මේ තනතුර දැරීමට මේ දෙදෙනා පෙර බොහෝ ජීවිත කාල ගණනාවක් පෙරම් පුරා ඇති බව බුදුන් වහන්සේ හෙළි කළා. සසුන්ගත වී සද්දිනකින් මහා මොග්ගල්ලාන හිමියන් රහත්ඵල ලැබුවා. උන්වහන්සේ පැය ගණනාවක් භාවනා කරද්දී හදිසියේම නිදිමත ගතිය දැනී තිබෙනවා. මෙය දැනගත් බුදුන් වහන්සේ මුගලන් හිමි ඉදිරියේ පිණී වීරිය වඩන්නයි උනන්දු කර තිබෙනවා. එදින මුගලන් හිමියන් නිවන් අවබෝධ කරගත්තා. මේ දින 7කට පසු සාරිපුත්ත හිමියන්ද නිවන් අවබෝධ කරගත්තා. ඒ අවස්ථාවේදී බුදු හිමියන් සාරිපුත්තයන්ගේ බෑණනුවන්ව දීගණක හට ශරීරයේ ස්වභාවය ගැන ධර්මය දේශනා කරමින් සිටියේ. සාරිපුත්ත හිමියන්ද බුදු හිමියන්ට පවන් සලමින් එහි සිටියා. මේ අවස්ථාවේදී බුදු හිමියන්
දීගනාට කියමින් සිටියේ ශරීරය පිළිබඳ ආශාවන් දුරලීමට ශරීරය ගැන මෙනෙහි කරන්නට කියලයි. අනතුරුව උන්වහන්සේ අනිත්‍යතාවය හා පටිච්ච සමුප්පාදය තේරුම් කර දුන්නා. සාරිපුත්ත හිමි තම අධ්‍යක්ීම් මේ ආකාරයට විස්තර කළා යැයි ආනන්ද හිමි පවසයි. සම්මා සම්බුදු හිමි තවත් අයෙකුට දහම් දෙසමින් සිටියා. එසේ දහම උගන්වන් දී මමද හොඳින් සවන් දීගෙන සිටියා. අරමුණට හිත යොදවාගෙන මා කළ ඒ ශ්‍රවණය අපතේ ගියේ නැහැ. මන්ද මා සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. මෙතෙන් පටන් වසර 44ක් පුරාම මේ අග්‍ර ශ්‍රාවක දෙනම ධර්මය ප්‍රචාරය කරමින් මහගු සේවයක් කළා යැයි ආනන්ද හිමි පවසයි. මා සාරිපුත්ත හිමියන් ගැන මගේම පෞද්ගලික අද්දුටු කාරණාවක් කීමට කැමැති යැයි අනුරුද්ධ හිමි පවසයි. යහපති මහා කස්සප හිමි අවසර දෙයි. අවුරුදු ගණනාවකට පෙර මා සාරිපුත්ත හිමියන් සමග සංවාදයේ යෙදෙද්දී මා දිවසින් දහසක් සක්වල දකින බව කියා චිත්ත ඒකාග්‍රතාවය ගැන සඳහන් කළා. සාරිපුත්ත හිමියන් එක එල්ලේම මා දෙස බලා කීවා, ඔබේ ඔය දිවස උඩගුවයි. වීරිය ගැන පැවසීම උඩගුවයි. එතන ඒකාග්‍රතාවය ගැන පැවසීම හුදෙක් තැවීමයි, වෙන කිසිවක් නොවේය කියා. අග්‍ර ශ්‍රාවක හිමියන් මට එසේ දෝෂාරෝපණය කිරීම නිසා කම්පණයට පත් වූ මා ඇසුවා, මා කුමක් කළ යුතුද කියා. උන්වහන්සේ කීවා, ඒ සිතුවිලි සියල්ල පළවා හරින්න, එයින් යහපතක් වෙන්නේ නැහැ කියා අනුරුද්ධ හිමි ප්‍රකාශ කරයි. ඉතින් ඔබ වහන්සේ ඒ අවවාදය පිළිපැද්දාද? මහා කච්චායන හිමි විමසයි. ඔව්, ඉන් ටික කලකට පසු මා රහත්ඵල ලැබුවා. මා ඒ සඳහා සැරියුත් හිමියන්ට කෘතඥ වෙනවා. අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි, ආනන්ද හිමියනි, ඔබ වහන්සේ සාරිපුත්ත හිමියන්ට විශේෂයෙන් සමීප වන බව මා දන්නවා. බුදු හිමියන් සුසීම සූත්‍රයේදී ඔබෙන් විමසුවා, ඔබ වහන්සේ සාරිපුත්තයන්ව ප්‍රියකරනවාද කියා. ඔබ වහන්සේ ඒට පිළිතුරු දුන් ආකාරය හෙළිකරනවාද යයි පුන්න හිමි ඉල්ලා සිටී. සාරිපුත්ත හිමියනු මාත් ඉතාම සමීප බව සත්‍යයි. මා හදවතින්ම එකඟත්වය පළ කළා. බුදු හිමියන් ප්‍රශ්නය විමසූ විට මා පැවසුවා, ස්වාමීනි, ලාබාල නොවූ, වංක නොවූ, දූෂිත නොවූ මනසින් යුතු කවුරුන් නම් උන්වහන්සේ පිළි නොගනීද? උන්වහන්සේගේ නැන බලය ප්‍රඥාව තියුණුයි, නිසැකයි. උන්වහන්සේගේ ආශාවන් හීනයි. ලදදීන් සතුටුව හුදෙකලාවට ලැබිව බැඳීම් රහිතව අධි වීරියෙන් යුතුයි. උන්වහන්සේ ධර්මදේශනාවේ නිපුණයි. අවවාද පිළිගනී, විමසුම් සහිතයි. අකුසලයට එරෙහි ආනන්ද හිමි පවසද්දී අනෙක් රහතුන් වහන්සේලාගේ මුහුණද බැලෙයි. යහපති ස්වාමීනි, ඒ ඔබ වහන්සේගේ සැරියුත් හිමියන් පිළිබඳ දැක්ම අප හැම දෙනාම පිළිගන්නවා යැයි උපාලි හිමි පවසයි. ඔව්, එසේමයි. බක්කුල හිමියන්ද එය අනුමත කරයි. මට මතකයි එක් වතාවක භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදු හිමියන්ට පැමිණිල්ලක් කළා, රහතුන් හිමියන් නොසුදුසු වතාවත් කරනවාය කියා, සතර දිසාවට නමස්කාර කරනවාය කියා, නින්දට පෙර ඒ ආකාරයට නැමී වඳිනවාය කියා. බුදු හිමියන් ඔවුන්ට කීවා, සැරියුත් හිමියන් හැමදාම රාත්‍රියට දිවසින් බලන්නේ තමාගේ පෙරගුරුන් වූ අස්සජී හිමියන් හා මා සිටින්නේ කොයි දිසාවේද කියායි. ඔහුට හා මා හට නමස්කාර කළාට පසු ඒ දිසාවට හිස තබා නිදනවා. අප සිටින දිසාවට දෙපා නොදමන්නට උන්වහන්සේ පරිස්සම් වෙනවා කියා පැමිණිලි කර භික්ෂූන් වහන්සේලා එයින්ම නිහඬ වුණා. තවද තමන්ට ධර්මය කියා දුන් අයට තමන් ගෞරවය කළ යුතු බව
නාවා සූත්‍රයෙන් උන්වහන්සේ නිතරම කියා දුන්නා මා සිහිපත් කිරීමක් වශයෙන් එයින් පද කිහිපයක් මෙතනදී පවසන්නම් යයි උපාලි හිමි පවසයි දෙවිවරුන් ඉන්ද්‍රට ගරු බුමන් දක්වන්නේ කෙසේද ඒ අයුරින් තමන්ට ධර්මය ඉගැන්වූ තැනැත්තාට තමා ගරු බුමන් දැක්විය යුතුය සැරියුත් හිමියන්ගේ ඉවසීමක් උන්වහන්සේගේ යහගුණ හා නිහතමානීකම අප කවුරුත් හොඳින් දන්නවා යයි බද්දිය හිමි පවසයි එක් වතාවක පිරිසක් එකතුව සැරියුත් හිමියන්ගේ උතුම් ගුණ ගැන වර්ණනා කරද්දී තරුණ බ්‍රාහ්මණයෙකු ඔවුන්ට අභියෝග ලෙස කීවා සැරියුත් හිමියන් කෝප ගන්නේ නැත්තේ කිසිවෙකුත් උන්වහන්සේව ප්‍රකෝප කිරීමට යමක් කරනෙති නිසා කියා ඉතින් මේ තරුණයා උන්වහන්සේ පසුපසින් ගොස් උන්වහන්සේගේ හිසට පහරක් දුන්නා සැරියුත් හිමියන් ඒ මොකක්ද යැයි ඇසුවා පමණි උන්වහන්සේ හිස හරවලා බැලුවේවත් නැහැ කිසිවක් සිදු නොවූ ආකාරයට ඇවිදගෙන ගියා ටික වේලාවකට පසු දැඩි පසුතැවිල්ලටපත් තරුණ බමුණා තමා කළ දෙයට සමාව ඉල්ලමින් සැරියුත් හිමියන් ඉදිරියේ වැඳ වැටුණා සැරියුත් හිමියන් දෙවරක් නොසිතා ඒ බමුණාට සමාව දුන්නා එයින් නොනවති අර තරුණ බමුණා සැරියුත් හිමියන්ට ඇරියුම් කළා ඉදින දවල් දාණයට තම නිවහනට පැමිණෙන්නට කියා උන්වහන්සේ එයද පිළිගත්තා දාණයෙන් පසු සැරියුත් හිමියන් පිටව යන්නට ලෑස්ති වෙද්දී දුටුවා බ්‍රාහ්මණයාගේ නිවස ඉදිරියේ පිරිසක් කෝපයෙන් සිටින බව ඒ අය පොළු මුගුරු වරන් බලා සිටියේ සැරියුත් හිමියන්ට කළ දෙයට බමුණාගෙන් පිළිගැනීමට ඒ අය සැරියුත් හිමියන්ට ඉතාම ගෞරව කළ අයයි උන්වහන්සේ ඒ අය වෙතට ගොස් ඇසුවා මේ තැනැත්තා පහර දුන්නේ කාටද ඔබලාටද නැතිනම් මටද කියා මං ඔහුට සමාව දීලා අවසන් ඉතින් මාළග කෝපයක් නැත්නම් ඇයි ඔබලා කෝප ගන්නේ වෛර කරන්නේ කියා මෙවිත පිරිස වෙන්ව ගියා සැරියුත් හිමියන්ගේ සමාව දීම හා කරුණාව ගැන ඉතාම පැහැදිලා යැයි බද්දිය හිමි පවසයි සෙමින්ම ගමන් ගන්නා වියපත් හෝ රෝගී භික්ෂූන් වහන්සේලා රැකගෙන පසුපසින් ගමන් කිරීම මා මිත්‍ර සැරියුත් හිමියන්ගේ සිරිතක් එක් දවසක් තරුණ ශක්තිමත් භික්ෂූන් වහන්සේලා ඉක්මනින් ගමන් ගොස් වඩාත් සුදුසු කාමරවල නවා තැන් ගත්තා එදින සාරිපුත්ත හිමියන් පමා වී පැමිණියා උන්වහන්සේට නිදා ගන්නට තැනක් නැති බව අවබෝධ වූ නිසා ගසක් යට රාත්‍රිය ගත කළා යැයි ආනන්ද හිමි පවසයි පාන්දර තුනට පමණ බුදුන් වහන්සේ භාවනාව සඳහා අවදි වුණා අලුයම සුලන් උකහා ගනිද්දී උන්වහන්සේ දුටුවා ගස යට සිටින සැරියුත් හිමියන්ව බුදු හිමියන් එතනට වැඩ විමසුවා සාරිපුත්තය මෙතන කුමක් කරනවාද කියා සැරියුත් හිමියන් පිළිතුරු දුන්නා මා විවේක ගන්නවා හිමියනි ඔබ වහන්සේට යමක් අවසිද මා කෙනෙන්නද කියා ඔබට නිදා ගන්නට තැනක් ලැබුණේ නැතිද කියා බුදු හිමියන් විමසුවා සාරිපුත්ත හිමියන් පිළිතුරු දුන්නා ස්වාමීනි මේ ගස මුල මට හොඳයි කියා සාරිපුත්ත කරුණාකර මගේ කුටියට පැමිණ නිදා ගන්න මා දැනටම අවදි වෙලා ඉන්නේ මං ආයෙත් සැතපෙන්නේ නැහැ යැයි බුදු හිමියන් පැවසුවා සාරිපුත්ත හිමි කීවා ස්වාමීනි මට එය කළ නොහැකි අනෙක් භික්ෂූන් සිතාවි ඔබ වහන්සේ මට විශේෂ සැලකිලි කළා කියා එයින් ඔවුන් නොසතුටට පත්වේවි මට මෙතන හොඳයි යහපති යැයි පවසා බුදු හිමියන් එතනින් නික්මුණා ඒ උදෑසන බුදු හිමියන් සියලු භික්ෂූන් කැඳවා ඇසුවා නවා තැන් ගැනීමේදී කාහට මුල් තැන හිමි විය යුතුද කියා උන්වහන්සේට නොඑක් ආකාර පිළිතුරු ලැබුණා කුලය උපත
ජාන ශක්තිය ආදී සැලකිය යුතුයයි එක් එක් අය පැවසුවා. බුදුන් වහන්සේ පැවසුවා සංඝ සමාජයේ කුලය, ජාතිය, ධනය, තරාතිරම් ආදී වැදගත් නොවන නිසා වැඩිහිටිකම විනය නීතියක් වෙන බව. මේන් පසු කෙනෙකුට ගරු කිරීම වයස හා භික්ෂුත්වයේ ලැබ සිටි කාලය මත රැඳුණා. යැයි උපාලි හිමි පවසයි. අපගේ විනීත නිහතමානී වූ සැරියුත් හිමියන් විශේෂ සැලකිලි ගරු සත්කාර ලැබීමත් බලාපොරොත්තු වූ අයෙක් නොවේ. නමුත් දිගු ගමනකට පසු දවසේ නිමා වීදී සුව පහසු ඇති තැනක විවේක ගන්නට ලැබෙන බව දැන ගැනීම උන්වහන්සේ අගය කරන්නේ ඇති බද්දිය හිමි පවසයි. උන්වහන්සේ කිසි විටක පැමිණිලි කරේ නැහැ. උන්වහන්සේ තමා වෙනුවෙන් වදනක්වත් දෙඩුවේ නැහැ. නමුත් හැමදිනාම හා හැමදේම පිළිවෙලට තැබීමට උන්වහන්සේ හැකි වීරිය ගත්තා. මා දන්නවා එම විනය නීතිය ගොඩක් ප්‍රයෝජනවත් වුණා යැයි මහා කස්සප හිමි විස්තර කරයි. මා සාරිපුත්ත හිමියන් මුණගැසුණු මොල්වතාවේ අපාතර දිව්‍ය ලෝකයේ පිළිබඳව සංවාදයක් ඇති වුණා. අප මේට පෙර මුණගැසී තිබුණේ නැහැ. මා ඒ කතා කළේ බුදු හිමියන්ගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට බවත් දැනගත්තේ අපේ කතාබහින් පසු මා උන්වහන්සේගේ නම විමසුවාට පස්සේ. ඔහු තමා කවුදැයි හිලිකලාම ඉතරම් නැනති අධ්‍යක්ීමෙන් යුතු භික්ෂුවක සමග ධර්මය සාකච්ඡා කරන්නට හැකිවීම ගැන මා ඉතාම සතුටටපත් වුණා. එදා අපේ සංවාදය රත විනීත සූත්‍රයයි. පුන්න හිමියනි, ඔබ වහන්සේ බුදු හිමියන් උපත ලැබූ දේශයෙන් පෙමිනි ගුරුවරයෙකු ලෙස අසා ඇති බව සැරියුත් හිමියන්ම මට පැවසුවා. තමා සමග මේ උතුම් පිවිතුරු දිවිය ගෙවන අනෙක් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා දෙමින් ඔවුන්ව නිවන් ලබන්නට උනන්දු කරවන බවත් පැවසුවා. දිනක් ඔබ වහන්සේ හා කතා කරන්නට ජේතවනයේ අන්ධ මාන වනයේට පයින්ම අවුත් බලා සිටි බවකුත් මට කීවා යැයි ආනන්ද හිමි පවසයි. පුන්න හිමි මොණිවත රකිමින් හිස නමන්නේ සැරියුත් මහරහතුන් වහන්සේට ගෞරවය හා කෘතඥතාවය පිරිනමන්නටය. සැරියුත් හිමියන්ට සහෝදරයින් තිදෙනෙකු හා සහෝදරියන් තිදෙනෙකු සිටි බව අප සඳහන් කළ යුතුයයි මට සිතෙනවා. ඒ චුන්ද, උපසේන හා රේවත යන තිදෙනා හා චාල, උපචාල, සිසු උපචාල යන සහෝදරියන් තිදෙනායි. ඔවුන් හැමදෙනාම බුදු හිමියන් වෙත පැවිදි වුණා. අන්තිමේදී රහත් ඵල ලැබුවා. ඒ පවුලේ බුදු හිමියන් අනුව නොගිය එකම තැනැත්තිය සැරියුත් හිමියන්ගේ මෑණියන් වූ රූපසාරී බැමිණිය පමණයි. දරුවන් රහිතව තමා තනිවීම ඈ ඉවසුවේ නැහැ. බොහෝ විට ඈ සැරියුත් හිමියන්ට දොස් කීවා තම පවුල විනාශ කළාය කියා. නමුත් තම මව කෙරෙහි උන්වහන්සේ දැක්වූ දයාව, කරුණාව හා ඉවසීම අසීමිතයි. උපාලි හිමි පවසයි. පුන්න හිමියනි, මුග්ගල්ලාන හිමියන්ගේ අසාමාන්‍ය ශක්තිය ගැන පවසන්න යැයි බක්කුල හිමි ඉල්ලා සිටී. විවිධාකාර අසාමාන්‍ය ශක්තියින් නැති භික්ෂුන් වහන්සේලා සිටියා. ඒ අය විශේෂත්වය දැක්වූයේ එකක් හෝ දෙකක් සඳහා පමණයි. අනුරුද්ධ හිමියනි, ඔබ වහන්සේ දිවසින් අග්‍රයි. මුගලන් හිමියන්ට පෙර භවයන් සිහිපත් කිරීමට, දිව්‍යමය චාරිකාවන්හි යෙදීමට, දෙවියන් හා කතා කිරීමට විශේෂ ශක්තියින් තිබුණා යැයි පුන්න හිමි පිළිතුරු දෙයි. උන්වහන්සේට අනෙක් අයගේ මනස හා සිතුවිලි කීමට ඉර්ධිබල තිබුණා. එක් වතාවක බුදු හිමියන් සඳහන් කළා භික්ෂූන් පිරිසක් අතරේ එක් භික්ෂුවක් දුස්සීල බව.
මුගලන් හිමියන් දිවසින් බලා ඒ කවුදයි දැනගත්තා යයි අනුරුද්ධ හිමි පවසයි උන්වහන්සේ බොහෝ විට වෙනක් තලවල සිටින සත්වයන් දකින්නට දිවස උපයෝගී කරගත්තා දිවස හා දිව්‍ය කර්ණයෙන් උන්වහන්සේ බුදු හිමියන් හා දුර බැහැර සිට සංවාද පැවැත්තුවා බුදු හිමියන් තෞතිසා දේවුලව දෙවියන්ට අභිධර්මය දේශනා කරද්දී ඒ තුන් මාසයේ තුලදී මුගලන් හිමියන් ඒ ලොවට හා මේ ලොවට මනෝකායෙන් ගමන් ගනිමින් බුදු හිමියන්ට භික්ෂූන් වහන්සේලාගේ ප්‍රගතිය ගැන තොරතුරු හෙළි කළා දිනක් සාරිපුත්ත හිමියන් හා මුග්ගල්ලාන හිමියන් අතර සාකච්ඡාවකදී මුග්ගල්ලාන හිමියනි ඔබ වහන්සේ මා සමග තුලනය කරන විට මහා මේරු පර්වතයේ වාගේ මම හරියට කුඩා කළු ගලක් වාගේ ඔබ වහන්සේට මහා ඉර්ධි බලයක් ඇත්තේය මහා ආනුභාව ඇත්තේය ඔබ කැමැතිනම් ආයු කල්පයක් ජීවත් විය හැකි යයි සාරිපුත්ත හිමියන් මුග්ගල්ලාන හිමියන් පිළිබඳව විස්තර කළා මුගලන් හිමියන් ලෞකික ලෝකයේ භෞතික ධර්මයන් අභිබවා තම බලයෙන් ක්‍රියා කළ අවස්ථා කිහිපයක්ම සඳහන් වෙනවා අවශ්‍ය වූ විට පෙනුම හැඩය වෙනස් කිරීමට උන්වහන්සේට හැකියාව තිබුණා යයි අනුරුද්ධ හිමි පවසයි ජීවිතයේ අවසානය දක්වාම උන්වහන්සේට මේ අසාමාන්‍ය ශක්තියින් බලයන් උදව් වුණා යයි ආනන්ද හිමි පවසයි ගරු හිමියනි ඒ කතාව පසුව සිහිපත් කිරීමට තබා ගනිමු යයි මහා කස්සප හිමි පවසයි ආනන්ද හිමි එකඟත්වයේ පාන්නට හිස සලයි මා සිතන්නේ අදට අපේ කටයුතු අවසන් කිරීමට කාලය ලන්ව ඇති බවයි ගරු ආනන්ද හිමියනි අග්‍ර ශ්‍රාවක හිමියන් දෙනම උන්වහන්සේලා කෙරෙහි ඇති වූ ගෞරවය හුවා දක්වන කිටි සූත්‍රය දේශනා කළා නම් යහපති අද සන්ධ්‍යාව අවසන් කිරීමට එය ඉතාම උචිතයයි මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවස්ති නගරයේ වාසය කරයි ඒ දිනේ අගසව් දිනම වාසය කළේ රජගහ නුවරයි සාරිපුත්ත හිමියන් මුගලන් හිමියන්ගෙන් ඇසුවා අද දිනගත කළේ කෙසේද කියා එවිට උන්වහන්සේ පිළිතුරු දුන්නා බුදු පියාණන් සමග ධර්ම සාකච්ඡාවක නිරත වී සිටි බව මුග්ගලී පුත්තිස්ස හිමියන් දිවසින් හා දිව්‍ය කණින් බුදු පියාණන් සමග සාකච්ඡාවේ නිරත වී සිටියේය මහා කස්සප හිමි ආසනයේ නැගිට අග්‍ර ශ්‍රාවක දෙපළගෙන් ශාසනයට සිදු වූ ශ්‍රේෂ්ඨ සේවයට ගරු කළ අතර සියලු අනුකාරක සංඝයාද උන්වහන්සේ අනුගමනය කරමින් අසුන් වලින් නැගිට එම දෙපළගේ ශ්‍රී නාමයට ගෞරව කොට තම කුටි බලා වැඩම කළහ.